අයි බොවන් දැන් අපි එහෙනම් බලමු කොහොමද ඕගොල්ලන්ට ලැබුණ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක භාවිතා කරලා අපේ ඔන්ලයින් සිස්ටම් එකට ලොගින් වෙන්නේ කියන එක. එතකොට ඕගොල්ලෝ මීට ඉහත කොටසේදී බලන්න ඇතිනේ කොහොමද ඕගොල්ලෝ අපේ සිස්ටම් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. එතකොට ඒ රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ ලබා දීපු ඊමේල් එකට කන්ෆර්මේෂන් මේල් එකක් සහ ඕගොල්ලන්ගේ යූසර් නේම් පාස්වර්ඩ් එක සහිත මේල් එකක් ලැබිලා ඇති. එතකොට ඒකෙන් ඔගොල්ලෝට ලැබුණ යූසර් නේම් පාස්වර්ඩ් එක බලා ගන්න. එතකොට අන්නේ යූසර් නේම් පාස්වර්ඩ් භාවිතා කරලා තමයි අපේ ඔන්ලයින් සිස්ටම් එකට ඔයගොල්ලන්ට ලොගින් වෙන්න හැකියාව ලැබෙන්නේ. මොකද ඒ යූසර් නේම් එක ආයි ඔයගොල්ලන්ට වෙනස් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ෆික්ස් එකක් විදිහට තමයි එන්නේ. එතකොට පාස්වර්ඩ් එක අවශ්‍ය නම් ඔයගොල්ලන්ට අවශ්‍ය ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්. එන්න එතකොට ඒ මේල් එකට ආපු යූසර් නේම් පාස්වර්ඩ් භාවිතා කරලා කොහොමද අපේ ඔන්ලයින් සිස්ටම් එකට ලොගින් වෙන්නේ කියන එක බලමු. එතකොට ඒක ඉස්සෙල්ලා වගේම ඔයගොල්ලෝ බ්‍රවුසර් එකක් භාවිතා කරලා අපේ සිස්ටම් එකට එන්න ඕන. නැත්නම් ඔයගොල්ලෝ කලින් ආපු විදිහට අපේ මේන් සයිට් එකට ඇවිල්ලා MHPTI.lk සයිට් එක හරහා අපේ ඔන්ලයින් සිස්ටම් එකට එන්නත් පුළුවන්. මෙතන මේ මෙනු එකේ තියෙනවා ලර්න් ඔන්ලයින් කියලා. ඔයගොල්ලෝ කලින් දකින්න ඇති මේක. ඒක ක්ලික් කරලා අපේ ඔන්ලයින් සිස්ටම් එකට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඔයගොල්ලෝ බ්‍රවුසර් එක ලොන්ච් කරාට පස්සේ මේ සර්ච් එන්ජින් එකට එන්නේ. ඒකේ ටයිප් කරනවා MHPTI MHPTI ඔන්ලයින් කියලා. MHPTI ඔන්ලයින් කියලා ටයිප් කරලා සර්ච් කරා නම් එතකොට ඒක එනවා MHPTI අපේ ඔන්ලයින් සිස්ටම් එකේ තොරතුරු ටික. ඒකේ online.mhpti.lk කියන මේ දෙවෙනි ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව බලාගෙන යන්න පුළුවන්. එතකොට අන්නේ ලින්ක් එකෙන් ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ අපේ ඒත් එන්නේ අපේ ඔන්ලයින් සිස්ටම් එකට. එහෙම නැත්නම් අපේ LMS එකට. එතකොට LMS එකට ආවට පස්සේ මේ විදිහට ඕගොල්ලන්ට වෙනම සයිට් එකකට ඕගොල්ලෝ වෙනවා. එතකොට MHPTI ඔන්ලයින් කියලා තමයි මේ සයිට් එක පෙන්වන්නේ. එතකොට මෙන්න මේ සයිට් එකේ තමයි අපි ඇතුළත් කරන පාඩම් ඕගොල්ලන්ට හැදෑරීමේ හැකියාව තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඕගොල්ලෝ මේ සිස්ටම් එකට ලොගින් වෙන්න ඕන. ඔයගොල්ලෝට පාඨමාලාවේ මොන හරි පාඩමක් හදාරන්න තියෙනවා නම් ඒකට ලොගින් වෙන්න ඕන. ලොගින් වෙන්නේ නැතුව ඕගොල්ලන්ට ඒව ෆලෝ කරන්න විදිහක් නැහැ. ඒක නිසා ඉස්සෙල්ලාම ඕගොල්ලෝ එහෙමනම් දැන් කරන්න ඕන මෙන්න මේ ලොගින් වෙන්න ඕන. ලොගින් වෙද්දී මෙන්න මෙතන තියෙනවා ලොගින් කියන ලින්ක් එක. මෙන්න මේ ලොගින් කියන ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට එතකොට login with your site account කියන window එක එනවා. මේකේ username or email password කියලා ඉල්ලනවා. මෙන්න මේක ඕගොල්ලන්ගේ email එකට ඇවිල්ලා ඇති ඕගොල්ලන්ගේ username එක මොකක්ද කියලා. එතකොට ඊළඟට සාමාන්‍ය ඉලක්කම් 10ක අංකයක් එනවා. අන්නේ අංකය භාවිතා කරන්න. සමහරලාට ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි අංකයක් එනවා. අන්නේ අංකය මොකද පාඨමාලා 90 එක වෙනස් වෙනවා. අන්නේ අංකය ඔයගොල්ලෝ මෙතනට භාවිතා කරන්න. දැන් මම සාමාන්‍ය උදාහරණයක් විදිහට ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙච්ච එකේ ජෙනරේට් වෙච්ච අංකය මම මෙතන ටයිප් කරනවා. එතකොට ටයිප් කරනවා. ඊට පස්සේ එයාට අදාළ පාස්වර්ඩ් එක. දැන් ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක ඔයගොල්ලන්ට ලැබෙනවා. අන්නේ පාස්වර්ඩ් එක මෙතනට මේ ටයිප් කරන්න. හරියට ඒක කේස් සෙන්සිටිව් චෙක් කරගන්න කැපිටල් සිම්පල් ඉලක්කම් සිම්බල්ස් ආපුවා හරියට චෙක් කරගන්න. චෙක් කරලා ඔන්න ඔයගොල්ලන්ට මෙතන view button එක ක්ලික් කරලා බලන්නත් පුළුවන්. දැන් මේක sample account එක නිසා ප්‍රශ්නයක් නැහැ මම ඔයගොල්ලන්ට පෙන්වන්න. එතකොට ඔයගොල්ලෝ ටයිප් කරපු පාස්වර්ඩ් එක හරියද කියන එක පෙන්වනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ මෙතන නැවත ඒක view කරගන්න පුළුවන්. නැවත view කරන්න පුළුවන්. ඊට පස්සේ user name password enter කරාට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ඕගොල්ලන් දැන් මෙන්න මෙතන connect with කියලා Facebook එකයි Google එකේයි icon දෙකක් තියෙනවා. මේක click කරන්න එපා. මොකද මෙහෙම click කරොත් ඕගොල්ලෝ register වෙලා ඉන Facebook එකේ හරි Google එකේ හරි තොරතුරු වලින් කෙලින්ම system එකට register වෙනවා. සමහරවිට ඕගොල්ලෝ ඇත්ත තොරතුරු වලින් නෙවෙයි වෙන්න පුළුවන්. Facebook එක register වෙලා ඉන Google එක register වෙලා ඉන. ඒක නිසා fake detail එකක් system එකට register වුණොත් ඕගොල්ලන්ට යම් ගැටලුවකට මුහුණ පාන්න වෙනවා. ඒක නිසා මේ register detail හරහම විතරක් login වෙන්න.
ඊට පස්සේ මෙන්න මෙතනින් අහනවා මේ නම්බර් එකක් නම්බර්ස් දෙකක් දීලා ඒ දෙකේ එකතුව අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒකට ආන්සර් එක දෙන්න ඕනේ මොකද ඕගොල්ලන්ගේ වෙලාවෙන් වෙලාවට මේක වෙනස් වෙනවා දැන් එතකොට මේකේ අහන ඒ වෙලාවේදී අහන ඉලක්කම් දෙකේ එකතුව තමයි මෙතෙන්ට දෙන්න ඕන මෙතෙන්ට හරි උත්තරේ ටයිප් කරන්න ටයිප් කරලා ඉවරලා ඔයාලන්ට අවශ්‍යයි නම් රිමෙම්බර් මී කියන එක ටික් කරලා තියන්න පුළුවන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේම ප්‍රයිවට් ඩිවයිස් එකක නම් භාවිතා කරන්න මේක නිතර නිතර කරන්න බැරි නා ඒක කරදරයක් නෑ ඔයගොල්ලෝ රිමෙම්බර් මී දාලා තියාගන්න හැබැයි වෙන කෙනෙක් අතරේ යන්නේ නැත්තම් මොකද ඒගොල්ලන්ට ඔයගොල්ලන්ගේ account එකෙන් log වෙලා මොන හරි දෙයක් කළොත් ඒක ඔයගොල්ලන්ට තමයි බලපාන්නේ හදිස්සි හරි ඔයගොල්ලන්ට password එක අමතක වුණොත් මෙතනින් lost your password link එක හරහා password එක reset කරගන්න ඔයගොල්ලන්ටම හැකියාව තියෙනවා එතකොට ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ඔයගොල්ලන්ගේ රීසෙට් පාස්වර්ඩ් එක එනවා ඒක ඔයගොල්ලන්ට සිස්ටම් ත්‍රු කරගන්න පුළුවන්. දැන් මෙතන අවශ්‍ය නම් ටික් කරලා තියන්න. එතකොට ඔයගොල්ලන් නිතර නිතර පාස්වර්ඩ් එන්ටර් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක භාවිතා කරන ක්‍රමවේදය අනුව තියන්න. නැත්නම් අවශ්‍ය නම් ටික් කරලා තියන්න පුළුවන්. නැත්නම් අන්ටික් කරලා තියන්න පුළුවන්. මේ යූසර් නේම් පාස්වර්ඩ් එක එන්ටර් කරලා මෙතනට අවශ්‍ය ආන්සර් එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ලොගින් ක්ලික් කරන්න. එතකොට ලොගින් ක්ලික් කරාට පස්සේ ඒ තොරතුරු ටික ඔයගොල්ලෝ නිවැරදිව දුන්නා නම් ඒක ඔයගොල්ලෝ සිස්ටම් එකට ලොග් වෙනවා. එතකොට නැවතත් ආයි සමහරලාට අහන ඔයගොල්ලන්ගේ පාස්වර්ඩ් එක සේව් කරන්නද කියලා. ඉතින් අවශ්‍ය නම් ඔයගොල්ලන්ට ඒක සේව් කරලා තියාගන්න පුළුවන්. නැත්තම් සේව් නොකර ඉන්නත් පුළුවන්. දැන් මම මෙතෙන්දී සේව් කරන්නේ නැහැ. මොකද මට මේක ඔයගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය account එකක් නිසා. ඒක නිසා මේක මෙතනින් close කරනවා. අන්න දැන් එතකොට ඔයගොල්ලෝ හරියට ඔයගොල්ලන්ගේ user name password enter කරා නම් ඔයගොල්ලෝ සිස්ටම් එකේ register වෙච්ච කෙනෙක් විදියට එතකොට login වුණාට පස්සේ දැන් මෙතන ඔයගොල්ලන්ට පාතින් මතකයි මෙතන තිබෙ login කියන එක දැන් logout කියන link එකත් එක්ක ඊට සමගාමීව එලා තියෙන profile කියලා තව link එකක් දැන් මෙන්න මෙතනින් පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ private profile එකට යන්න ගිහිල්ලා අපි ඉස්සෙල්ලේ තොරතුරු ටික බලලා වෙනස් කරගෙන ඇවිල්ලා අපි කොහොමද බලමු ඊයේ මේ පාඩමකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කියන එක. එතකොට මෙන්න ප්‍රොෆයිල් කියන ටැබ් එක මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එතන ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ප්‍රොෆයිල් පේජ් එකකට යනවා. එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රයිවට් ප්‍රොෆයිල් එක. මේක එතකොට ඔයගොල්ලෝ භාවිතා කරන ඔයගොල්ලෝ කෝස් එකක් බයි කරාට පස්සේ කෝස් එකකට රෙජිස්ටර් වුණාට පස්සේ කෝස් ලිස්ට් එක මෙතනට එනවා. ඒක ෆයිනලයිස් කරාම සර්ටිෆිකේට් කොහොමද එන්නේ? තව ඔයගොල්ලෝ ඕඩර්ස් බුක් කරලා තිනව නම් මොනවා හරි තව කෝසස් මේ වගේ ලිස්ට් එකේ මේ විස් ලිස්ට් ඒවා තියෙනවා. ක්වෙස් රිසල්ට්ස් කියන්නේ ඔයගොල්ලෝ විභාග මේ කෝස් එක හදාරන අතරතුර තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නා නම් ඒකේ රිසල්ට් එක කොහොමද? ඒ සියලු තොරතුරු ටික ඔයගොල්ලන්ගේ තියෙනවා. එතකොට මෙන්න මෙතන සෙටින්ස් බටන් එක හරහා ඔයගොල්ලන්ගේ මේ ප්‍රොෆයිල් එකේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිද්ධ කරගන්න පුළුවන්. අපි බලමු ඒක මොනවාද කියන එක. එතකොට සෙටින්ස් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන ටැබ්ස් හතරක් යටතේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ජෙනරල් ජෙනරල් කියන ටැබ් එක යටතේ බයෝග්‍රැෆිකල් ඉන්ෆෝ කියලා ඔයගොල්ලන්ගේ පොඩි හැඳින්වීමක් අවශ්‍ය නම් මේකට එන්ටර් කරලා තියන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ තොරතුරු ටික අපේ සිස්ටම් එකේ දැන් රෙජිස්ටර්ඩ් එකේ තියෙනවා. එතකොට මේක හරහා දැන් තව කෙනෙක්ට ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක පෙනෙද්දි ඔයගොල්ලන් කවුද කියන එක හඳුන්වන්න මෙතන ඕනනම් මේ කෙටි විස්තරයක් ඇතුළත් කරලා තියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ ෆස්ට් නේම්, ලාස්ට් නේම් කොහොමද තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට නික් නේම් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අර රෙජිස්ටර් වෙච්ච user ID එක මෙතනට තියෙනවා. එතකොට ඔයාගේ නම පෙන්වන්න ඕන මොන විදිහටද? මෙතනින් ඕනනම් ඔයාට අවශ්‍ය කොටසක් සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ඔයාලා කැමති විදිහකට තෝරගන්න. සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් එක ෆස්ට් නේම්, ලාස්ට් නේම් තමයි එන්නේ. ඔයාලට අවශ්‍ය නම් නික් නේම් එක විදිහට ඔගොල්ලන්ගේ user ID එකම භාවිතා කරන්නත් පුළුවන්. අන්න ඒ ටික අවශ්‍ය නම් වෙනස්කම් කරගෙන සේව් චේන්ජස් ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙනවා අවතාර් කියන ටැබ් එක. මේකෙත් මෙතනට ගියාට පස්සේ තියෙන්නේ ඔගොල්ලන්ගේ identification photo එක. එහෙම නැත්නම් ඔගොල්ලෝ හඳුනා ගැනීම සඳහා තියෙන photo එකක් upload කරන්න මේක අනිවාර්යෙන් කරලා තියන්න. මොකද ඔගොල්ලෝ නැත්තම් අපිට හඳුනා ගන්න විදිහක් නැහැ ID copy එකත් එක්ක ඉදිරියේදී එක සබ්මිට් කරාට පස්සේ. එතකොට මේක අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මම දැනට sample image එකක් ඕගොල්ලන්ට දාලා පෙන්නන්නම්. එතකොට මෙන්න මේ වගේ
ඕගොල්ලන්ගේ පැහැදිලි ෆොටෝ එක දෙමෙන මේ විදිහට අපිට ඔන්න මේක එක එක සයිස් කරන්න පුළුවන්. මේක දාන ෆොටෝ එකේ රෙසලූෂන් ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. මේ මේ විදිහට මේකෙන් අවශ්‍ය ප්‍රමාණය ඔයගොල්ලෝ ෆොටෝ එක හරියට ඔයගොල්ලෝ හඳුනා ගැනීමට පුළුවන් ආකාරයේ පහසු ෆොටෝ එකක් මේකට ඇතුළත් කරන්න. මොකද එක එක වෙන වෙන ජාතිවල මේ පින්තූර මේකට අප්ලෝඩ් කරන්න එපා. ඔය සත්තුන්ගේ මල්වල ගස්වැල්වල ඒව නෙවෙයි, ඔයගොල්ලන්ගේ සජීවී ඒ කියන්නේ හඳුනා ගන්න පුළුවන් හරි පින්තූරයක් අනිවාර්යෙන් මේකට අප්ලෝඩ් කරලා තියන්න. එතකොට ඒක අප්ලෝඩ් කරලා සේව් චේන්ජස් ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ නමත් එක්ක ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ඒ අප්ලෝඩ් කර ඉමේජ් එක ඇප්ලයි වෙනවා. එතකොට සිස්ටම් එකෙත් ඒ ඉමේජ් එක යටතේ තමයි අපිට මැනේජ්මන්ට් එක පැත්තටත් ඔය ෆොටෝ එකත් එක්ක තමයි ඔයගොල්ලන්ගේ යූස් ID එකේ රෙජිස්ටර් වෙන්නේ. ඒක ඉදිරියට ගොඩක් පහසුයි, ඒක නිසා ඒක අනිවාර්යෙන් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ පාස්වර්ඩ් එක, දැන් අපි ආයෙ ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එකක් එවලා තියෙනවා දැන් යූසර් නේම් එකත් එක්ක. ඒ පාස්වර්ඩ් එක ඔයාලට අවශ්‍ය නම් මෙතනින් දැන් ඒවපු පාස්වර්ඩ් එක දැන් ඔයගොල්ලෝ ලොගින් වුණ පාස්වර්ඩ් එක මෙතනට දාලා ඔයාලන්ට අවශ්‍ය නම් වෙන පාස්වර්ඩ් එකක් මෙතනින් චේන්ජ් කරගන්න. ඒක ඔයගොල්ලන්ට සම්පූර්ණ නිදහස තියෙනවා ඉදී කරගන්න. එහෙම චේන්ජ් කරොත් මේ ඔයගොල්ලෝ දැනට අපේ මේල් එක හරහා ආපු පාස්වර්ඩ් එක මෙතනින් ටයිප් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ භාවිතා කරන්න අදහස් කරන පාස්වර්ඩ් එක මෙතනට ටයිප් කරලා ඒකෙම නැවතත් කන්ෆර්මේෂන් පාස්වර්ඩ් එක විදිහට ටයිප් කරලා සේව් චේන්ජස් කරගන්න. ඊතර පබ්ලිසිටි කියන ටැබ් එක හරහා වෙන්නේ දැන් ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක දැන් මේක ඇතුලේ කොහොමද පෙන්වන්න ඕන මොන කොටස්ද කියන එක තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ ඩෑෂ්බෝඩ් එක පෙන්වනවද, එතකොට ඔයාගේ කෝසස් මොනවද කරන්න කියලා අනිත් අයට පෙන්වනවද, ඔයාගේ කොයිසස් මේ ප්‍රශ්න වලට කොහොමද ඔයා උත්තර දීලා තියෙන්නේ කියන එක ඔයාලට අවශ්‍ය විදිහට මේක ටික් කරලා අන්ටික් කරලා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක අවශ්‍ය නම් වෙනස් කරගන්න. එතකොට මෙතන අනිවාර්යයෙන්ම පාස්වර්ඩ් එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්, අවතාර ඉමේජ් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ජෙනරල් කියන එක යටතේ ඔයාගේ නම පේන විදිහ ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගත්තට පස්සේ එතකොට ප්‍රොෆයිල් එකේ ඔයාට දැනට තියෙන සෙටින්ස් ටික සකස් කරගෙන ඉවර වුණාට පස්සේ පුළුවන් අපිට අපේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාට මෙතනින් ආපහු දැන් ලොග් අවුට් තියෙන්නේ ඔයා ලොගින් වෙලා ඉන්න නිසා. එතකොට අපේ සයිට් එකේ තව ලින්ක්ස් තියෙනවා, ඔයාට ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. එතකොට අපි මුලට ගියොතින් අපේ හෝම් පේජ් එකට ගියොතින් හෝම් බටන් එක ක්ලික් කළා. දැන් එතකොට ඔයාට මෙතනින් එහාට ඔයා සයිට් එකේ ඔයාට අවශ්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයා කරන හැම දෙයක්ම ඔයාගේ ප්‍රොෆයිල් එක යටතේ සේව් වෙනවා. එතකොට අපිට මේ මොනවද කරේ කියන එක ඔයාටත් මැනේජ්මන්ට් එක විදිහට අපේ සිස්ටම් එකෙත් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔයාගේ පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක තවත් කෙනෙක් අතර පත් නොකිරීමේ වගකීම ඕගොල්ලෝ සතුයි. මොකද නැත්තම් ඒකේ වගකීම අනිවාර්යෙන් ඔයාලා ගන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට ආවට පස්සේ අපේ තියෙන කෝසස් මොනවාද, එතකොට ඕගොල්ලෝ අසයින් කරන්න ඕන පාඨමාලා මොනවාද කියන එක තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් අපේ ආයතනය තුළ දැනට ලියාපදිංචි වෙලා ඉන්න පාඨමාලාව ඒ අවශ්‍ය කොටස් යටතේ කොහොමද කරන්න කියන එක ඉදිරිතොරතුරු වලින් දෙන්න. දැන් මෙතනින් එහාට ඔයගොල්ලන්ට පුළුවන් අදාළ පාඨමාලාවට සම්බන්ධ වෙලා ඒක කොහොමද එතනින් එහාට හදාරගෙන යන්නේ කියන එක මේ ඉදිරියට බලමු අපි. දැන් මේ සයිට් එකට එතකොට ඔයගොල්ලෝ ඒ දීපු යූසර් නේම් පාස්වර්ඩ් එක භාවිතා කරලා ලොග් වෙන්න පුළුවන්. ඒතර ලැබෙන තොරතුරුත් එක්ක ඔයගොල්ලෝ ඉදිරියේදී දැනුවත් කරන්නම් ඉතිරි කොටසේදී කොහොමද පාඨමාලාවට සම්බන්ධලා ඒ පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියන එක ඊළඟ කොටසින් මම පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ විදිහට එතකොට ඔයගොල්ලෝ මුලින්ම රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ලැබෙන යූසර් නේම් පාස්වර්ඩ් එක භාවිතා කරලා සිස්ටම් එකට ලොග් වෙන්න පුළුවන්. එතකොට ඒක පාඨමාලාවට ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන විදිහ වෙනස්. අන්න එතකොට ඒ පාඨමාලාවට අදාළව ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ටික ඔබලාට ලැබෙයි. අන්න ඒකට අනුව ඔයගොල්ලන්ගේ පාඨමාලාව හදාරගෙන යන්න. සියලු දෙනාටම ස්තුතියි.